පෙළවරේ ඉන්න රංජිත් බණ්ඩාර මැතිතුමාව තමයි ඔගේ සභාපති කරන්න මොලහතාණු උපදෙස් දීලා තියෙන්නේ. මම කාගේවත් පපට් එකක් නෙමෙයි. මම මහාචාර්ය කියන්නේ ඇත්තටම මහාචාර්ය තනතුරක් තියාගෙන ඒක මතක තියාගන්න. සාමාන්‍යයෙන් මම කියනෝ නම් කියන්නේ දාස් අන්තේවාසිකයෙක් කියලා. ආචාර්ය කොල්ලිනාරසිල්ල මැතිතුමා කිව්වා ස්වාධීන වෙනවයි කියන්නේ ඔලු තුනේ බෝරුවෝ කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් හිටියා. ඒ අපි ඔක්කොම හිටියේ විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් හැටියට. මම දන්නේ නැහැ එතුමා අතීතයට එහෙම කරා ගන්න එක ඒක එච්චර සුවපන නෑ. දළවශයෙන් දවසකට විනාඩියකුත් දශම අටක් විනාඩි දෙකකට ආසන්න කාලයක් ලැබෙනවා. හැබැයි එහෙමනම් මේ මන්ත්‍රීවරු 35 දෙනාට අවම වශයෙන් විනාඩි 70කට ආසන්න කාලයක් වෙන් වෙන්නට ඕන. එයින් හරි අඩයි. මම කියන්නේ මේ ආණ්ඩුවද විපක්ෂද කියලා කියන එක නෙමෙයි. අපිට සමාන අවස්ථාවක් කාටත් තියෙනවා. එනිසා මේක තවදුරටත් සමච්චලයට ඉඩ තියන්නේ නැතුව ගරු කතානායකතුමනි. සමච්චලයට ඉඩ තියන්නේ නැතුව කරුණා කළා ඉතිහාසයේ මේ වගේ ප්‍රශ්න මතුනෙන් පස්සේ ගරු කතානායකවරුන් ඒකට ඍජු මැදිහත් වීමක් කළා විසඳුවා වගේ මම කියන්නේ ඔබතුමා පක්ෂ නායකයන් එක අපිත් කැඳවල සාකච්ඡා කළා මේකට අවසාන තීන්දුවක් ගන්න හාස්‍යයට තව දුරටත් අවමානයට මේ සභාව ලක් වෙන්න කටයුතු කරන්න එපා කරු කතානායකතුමනි. ගරු මන්ත්‍රීතුමා පහුගිය පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා දෙපැත්තම එකඟ වෙලා තමයි මේ තීරණයට ආවේ. එතෙන්දී මම මැදිහත් වුණේ මේ කාලය දීර්ඝ කිරීම ගැන එකඟතාවයට විතරයි. අනිත් සියලුම කාලය බෙදා හදා ගැනීම ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් එසේරම කතා කළ එකඟතාවයකට ආවා. ඒ අනුව තමයි ඒ කටයුතු තීරණය කරේ. ඒ වගේම කෝප්පා කමිටු වලටත් සමාජිකයන් පත් කිරීම ඒ පක්ෂ නායකයන් විසින් සිදු කරන ලද දෙයක් මිසක් මම පත් කර දෙයක් නෙවෙයි. හැබැයි මේ තේරීම් කාරක සභාවට ගරු කතානායකතුමනි අපේ කිසිදු කෙනෙක් සම්බන්ධ කරගත්තේ නෑ ගරු කතානායකතුමනි. මේක තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඒ නිසා මේ කමිටෝල තේරීමේදී නම් ඉදිරිපත් කිරීමේදී ඒ අයට නාම යෝජනා දීමේදී අපි කිසිදු ආකාරයේ සම්බන්ධීකරණයක් මෙතන සිද්ධ වුණේ නෑ. ඒක තමයි ගරු කතානායකතුමනි අපිට නිවැරදි කරන්න තියෙන්නේ. මේ අසාධාරණ ගරු කතානායකතුමනි නිවැරදි කරන්න. මොකද හේතුව අපිටත් අවස්ථාවක් දෙන්න. මොකද හේතුව දැන් මෙතන ඊයේ පෙරදවෙනකොට 3 දෙනෙක් වැඩියෙන් ආපහු ආණ්ඩුවට දුන්නා. දෙන්නෙක් වැඩියෙන් ආපහු විපක්ෂයට දුන්නා. අඩුම තරමේ යම් කිසි විදියකට අපේ යෝජනාවලිය කරා යම් කිසි පිරිසක් මේ කෝප් කමිටුවට කෝප කමිටුවට ඇතුළත් කරන්න ඉඩ දෙන්න කරු කතානායකතුමනි. මොකද මෙතන අපි විශාල පිරිසක් ඉන්නවා මේ කමිටුවල වැඩ කරපු අය. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබතුමා කෝවා පක්ෂ නායකයන් තීරණය කරන්නේ. ඔය කෝප් කමිටුවට පක්ෂ නායකයෝ එකතු කරලා සාකච්ඡා කරලා තීරණ ගත්තයි කියලා මම නම් අහලා නැහැ, දන්නෙත් නැහැ. ඒ තීරණේ අරන් තින්නේ ආණ්ඩු පක්ෂය විපක්ෂය. විපක්ෂයේ යෝජනා දෙනවා විපක්ෂයේ ඒගොල්ලොත් එක්ක ඉන්න දේශපාලන පක්ෂ ටිකට. ආණ්ඩු පක්ෂයෙන් දෙනවා ඒගොල්ලෝ හිතර ටිකට. දැන් මෙතන කෝප් එකේ වෙලා තින්නේ මන් දන්න විදියට අපි අර කෙළවරේ ඉන්න රංජිත් බණ්ඩාර මැතිතුමාව තමයි ඔගේ සභාපති කරන්න මොලහතානෝ උපදෙස් දීලා තින්නේ. ඒ මොලහතානෝ දීලා තියෙන උපදේශයට අනුව අවශ්‍ය ඡන්ද ටික ලැබෙන විදියට තමයි ඒක සංයුතිය හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ආණ්ඩු පක්ෂේ ඉඳලා විපක්ෂයට ආපු කිසිම පක්ෂයක කිසිම කෙනෙක් නියෝජනය කරලා නැත්තේ. මම කියන්නේ අපිට අයිතියක් නැද්ද, වගකීමක් නැද්ද අපේ සමාජිකයොත් එතන වෙන දේ ගැන සමීපව නිරීක්ෂණය කරමින් අපේ මතය බල කරන්න. මම නැගිට්ටේ ඇත්තම ගරු දයාසිරි ජයසේකර මැතිතුමා මගේ නම සඳහන් කරමින් කතා කරමු. මම ගරු කතානායකතුමාගේ අවධානය යොමු කළේ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් සියලු දෙනා සමානයි, ඒ සියලු දෙනාට සමාන අවස්ථාව ලබා දෙන්න කියන එක. එහෙම නැතුව මම වෙනත් කාරණාවක් මෙතුම කිව්වේ නැහැ. හැබැයි දයසිරි ජයසේකර මැතිතුමා තොප්පිය දාගත්තා එතුමාට කිව්වා කියලා. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ තියෙන ක්‍රම දෙක එදා ඉඳලා ඉතිහාසෙ. මම මෙතුමා මට වඩා ජ්‍යෙෂ්ඨ වුණාට ඔබතුමා උගත් වුණාට මං හිතන්නේ ඔබතුමා මෝඩයෙක් කියන එකයි මට තේරෙන්නේ. මොකද මේ සභාවේ පෑදීලිම තියෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා කරනවා, විපක්ෂයේ යෝජනා කරනවා. මෝඩයෙක් කියන වචනේ ඉවත් කරගන්න. මෝඩ දයසිරි ජයසේකර මෙතන එනවා වෙන දේවල් කතා කරන්න. ඒ නිසා මෝඩයෙක් නූගතෙක් වගේ කතා කරන්න එපා මෙතන. There was a unparliamentary word used. One member called another member mordek. That must be expunged. That has been removed. No, not only expunged. The member who uttered that word must be censured also. අර කතානායකතුමනි මම බොහොම පැහැදිලිව කියන්න කැමති අපි විපක්ෂයෙන් දෙන වැඩ කරන්නේ. ආණ්ඩු පක්ෂය අතකොළු වෙලා වැඩ කරන්නේ නැහැ. තමන්ගේ පුත්‍රයාව ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ දාගෙන අපි වැඩ කරන්නේ නැහැ කරු කතානායකතුමනි. මම මේ කාටවත් චෝදනා කරන්නේ නෙමෙයි. මෝඩයා කියන කට්ටියට කියන්න තියෙන එච්චරයි. මෝඩයා කවුද, බුද්ධිමතා කවුද කියලා මේ රටේ ජනතාව හොඳට දන්නවා.
ආණ්ඩු පක්ෂේ ඉන්නේ කවුද විපක්ෂේ ඉන්නේ කවුද කියලා ජනතාව දන්නවා. විපක්ෂේ ඉඳලා ආණ්ඩු පක්ෂේ වෙනුවෙන් කඩේ යන්නේ කවුද කියලාත් මිනිස්සු දන්නවා. ඒ නිසා කරු කථානායකතුමනි මම තවදුරටත් ආපහු ප්‍රකාශ කරන්න ඔබතුමාට ගෞරවයෙන් මේ ප්‍රශ්න විසඳලා දෙන්න. අපේ වරප්‍රසාද ආරක්ෂා කරලා දෙන්නේ ඒ සම්බන්ධව ඔබතුමා කටයුතු කරන්න අපිට වෙන අය විශ්වාස නැහැ. ඒක අපි තේරීම් කාරක සභාවට පත් කරේ ආණ්ඩු පක්ෂයක් හැටියට අපේ මන්ත්‍රීවරු 128 දෙනෙක් ඉන්නවා. ඒ 128 දෙනාගෙන් තමයි මේ පත් කිරීම සිදු කරන්නේ. එතකොට අද පූර්වාදර්ශයක් දුන්න විපක්ෂ නායකතුමා ආණ්ඩු පක්ෂයේ ඉඳන් විපක්ෂයට ගිය නියෝජිතයින්ට තනතුරක් දෙන්න කටයුතු කරා. ඒ වගේම අපි විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවත් එක්ක එක්කව වෙච්ච අයට අපි මේ තේරීම් කාරක සභාවල අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට අපිත් ඒ කාර්යභාරය කරලා තියෙනවා. එතකොට ස්වාධීන වුණ කණ්ඩායම සම්බන්ධව ගිහිලා විපක්ෂයේ වාඩි වුණ අය සම්බන්ධව කටයුතු කරන්න ඕනේ විපක්ෂය. ඒකට ආණ්ඩු පක්ෂයට දොස් කියලා වැඩක් නැහැ. මොකද සමහර අය හිතනවා මේ ආණ්ඩුවේ තනතුරු ගන්න බැරි වෙලා තනතුරු අහිමි වෙච්ච අය ගිහිලා විපක්ෂයේ තරහට වාඩි වෙලා ආණ්ඩුවට දොස් කියලා වැඩක් නැහැ. මේ මොලහත ගැන කතා කරනවා. මම දන්නේ නැහැ, මම නම් එහෙම කෙනෙක් මේක දන්නේ නැහැ. හැබැයි ආචාර්ය කොල්ලිනාරසිල්ල මැතිතුමා කිව්වා ස්වාධීන වෙනවයි කියන්නේ ඔලු තුනේ බෝරුවෝ කියලා. මම නෙමෙයි කියන්නේ කතානායකතුමනි. ඒක නිසා ඒ කාරණාවත් මේ වෙලේ මතක් කරේ කාට කාට දොස් කියලා කතා කරලා නෙමෙයි. මම හිතන්නේ අපිට වඩා ගොඩක් ජ්‍යෙෂ්ඨ අය තමයි මීට ඉස්සෙල්ලා කතා කරේ. ඒ නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන එතුමන්ලා මීට වඩා හොඳින් දන්නවා අපිට වඩා. ඒ නිසා කරුණාකරලා ගරු විමල් වීරවංශ ඇමති හිටපු ඇමතිතුමා කියපු ඒ අදහස මම විශ්වාස කරනවා හැන්සාටකින් ඉවත් කරයි. මම කාගේවත් පපට් එකක් නෙමෙයි. ඒ නිසා අපිට ස්වාධීන වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. මම මහාචාර්ය කියන්නේ ඇත්තටම මහාචාර්ය තනතුරක් තියාගෙන ඒක මතක තියාගන්න. තමුන්නාන්සලා ඔය පුම්බල මහාචාර්යවරු පුළුවන් නම් ඔප්පු කරන්න තමන්ට මහාචාර්ය තනතුරක් තියෙනවා කියලා. ඒ හොඳටම ඇති. මගේ නම සඳහන් කරමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා යම් අදහසක් පළ කරා. මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා, මම එතුමාට පපට් කියලා නම් කිව්වේ නෑ. සාමාන්‍යයෙන් මම කියනවා නම් කියන්නේ දාස් අන්තේවාසිකයෙක් කියලා. පපට් කියන වචනේ හෝ රූකඩේ කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නෑ ඔබතුමා සම්බන්ධයෙන්. එහෙම අන්තේවාසික මහාචාර්යවරුත් ඉන්නවා. එහෙමයි හිටපු ඉඳ තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මේ 225 විතරක් නෙමෙයි, මේ ගොඩක් අය මේ තත්වයට වග කියන්න ඕන. ඒක එක කාරණයක්. අනිත් එක ගරු කථානායකතුමනි, මම දැනගන්න කැමති කෝප් එක ඇරෙන අනිත් ඒවායේ මේ පාර්ලිමේන්තුවේ තියෙන විවිධත්වය නිරූපණය වෙනවා අඩු වැඩි වශයෙන් යම් තාක් දුරකට. හෝ මේක විතරයි ඒක නැත්තේ. එතකොට මෙතන තමයි ඔය අක්‍රමිකතා වංචා දූෂණ ගැන විශේෂ වශයෙන් හොයා බලන තැන. ඉතින් ඒකට මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර පමණක් නෙවෙයි, ඉතින් අනිත් හිටපු අර නීතිඥයෝ වෛද්‍ය ඒගොල්ලොත් ඉතාම ඉහලින් ඒකට උචිතයි. ඒ නිසා අපි කියන්නේ ඒක නිවැරදි කිරීම අත්‍යවශ්‍යයි කියලා. අනිත් එක ගරු කථානායකතුමනි, මේ ප්‍රසන්න රණතුංග අපේ කවුද මේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා කිව්වා ස්වාධීන කියලා කියන්නේ කවුද පැරණි වමේ නායකයෙක්ගේ නමකුත් කිව්වෙන්නේද? මේ ඔලු තුනේ බූරුව කියලා. ඉතින් එතුමත් අපිත් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ ඒ කාලේ හිටියා. ස්වාධීන අපි හිටියේ ඒ කාලේ, එතුමත් හිටියා, මහින්ද රාජපක්ෂ මැතිතුමත් හිටියා. ඒ අපි ඔක්කොම හිටියේ විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් හැටියට. ඉතින් එතුමා ඒ ඔලු තුනේ කතාව එතුමටත් අයිති. මම දන්නේ නැහැ එතුමා අතීතයට එහෙම තරහ ගන්න එක ඒක එච්චර සෝපන නැහැ. මම හරි කනගාටු වෙනවා ඒක ගැන කතා කරන්න. ඇත්ත කෙටියේ දත්ත වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ